කොලං කොට්ටම කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මේ වගේ කාරණාවක් සම්බන්ධයෙන්ුයි. විශේෂයෙන්ම සුන්දරා භාග්‍යයට කියන දුක හිතන කතාවක් ගැනයි මම අද වීඩියෝ එකෙන් ඔයාට ඉදිරිපත් කරනු ලබන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න. තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වෙනකොට මෙන්න මේ වගේ කාරණාවක් හොඳටම දන්නවා කියන දේ මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදියට මතක් කරන්න අවස්ථාවක් හදාගන්න කැමතියි. විශේෂයෙන්ම ඒ ගැන තමයි මට අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කිරීමට උවමනාවක් ඇති වුණේ කියන කාරණය. මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදියට මතක් කරන්න අවස්ථාවක් හදාගන්නම ඕනේ. ඉතින් විශේෂයෙන්ම අපිට මේ වගේ දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්න පුළුවන් කියන දේ මම අද වීඩියෝ එකෙන් මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නත් අවස්ථාවක් හදාගන්න කැමතියි. ඔයා දන්නව නේද? භාග්‍ය දැන් ටිකෙන් ටික සුන්දරා කියන්නේ නරක කෙනෙක් නෙවෙයි, එයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක් කියන දේ ටිකෙන් ටික තේරුම් අරගෙනයි ඉන්නේ කියන දේ අපි දන්න කාරණාවක්. ඉතින් පහුගිය ටිකේම අපි කවුරුත් හිතුවේ නැති වුණාට ගොඩක් කාරණා එක්ක මේ හැමදේම වෙනස් ආකාරයට එකතු කරගන්න අවස්ථාවක් තිබුණ කියන කාරණය මට අද වීඩියෝ එකෙන් ඔයාට මතක් කරන්න පුළුවන් දේවල් අතරට තමයි එකතු වෙන්නේ කියන දේ මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදියට මතක් කරන්න කැමතියි. ඉතින් විශේෂයෙන් අපිට ඉදිරියේදී මෙන්න මේ වගේ දෙයක් ගැන ඔයත් කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා කියන එකත් මෙතනදී කියන්න ඕන දෙයක් විදියටයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අපිට මෙන්න මේ වගේ කාරණයක් තමයි ඉදිරියට ඔයත් එක්ක කතා කරන්න ලැබෙන්නේ කියන දේ මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදියට මතක් කරනවා. ඒ කියන්නේ ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා. ඒ තමයි භාග්‍යා සහ සුන්දරා කතා කරනවා. සුද්ධි නැවත වතාවක් ගමට ආවත් තමන් සුද්ධියෝ මුණ ගැහෙන්නේ යන්නේ නැහැ කියන දේ. ඒ වගේම සුද්ධි තමන් අවිශ්වාස කරපේ ගැන ලොකු දුකක් ඇති වෙනවා වගේම තමන් ළඟදිම මේ ගමෙන් පිටත් වෙලා යනවා කියන කාරණයක් මෙතෙන්දි සුන්දරා කියන්නේ ඉඩකඩක් තියෙනවා කියන කාරණය මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදියට මතක් කරන්න කැමතියි. ඒ කියන්නේ කවුරුත් හිතුවේ නැති වුණාට සුන්දරා ඉන්නේ මේ වෙනකොට සුද්ධි ගැන කලකිරීම. සුද්ධි මේ වගේ දෙයක් තමන්ට කරපු එක ගැන ඉන්නේ ලොකු කලකිරීමක බව අපිට මේ වෙලාවේදී කියන්න මොන කරුණා අතරට තමයි එකතු වුණේ. කොහොමනත් භාග්‍යයට මේ දේවල් දුක හිතන කතා විතරක් නෙවෙයි ඉදිරියට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් ඇති වෙන්නේ. අනිවාර්යෙන්ම ඔය සුන්දරා කියන දේවල් කවදා හරි සුද්ධිට කිව්වට පස්සේ එයා අවතින් යාගස් වලටත් කඳුළු එන්න වැඩි ඉඩකඩක් තිබෙනවා.